ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම මේ දවස්වල ජාත්‍යන්තර වශයෙන් වැඩිම කතාබහට ලක්වන රට වෙන්නේ ඊශ්‍රායලය. ඒ නිසා අපට නිරන්තරයෙන් ඊශ්‍රායලය පිළිබඳ විවිධ පුවත් අසන්න ලැබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලය කියන්නේ අතීතයේ සිටම පුවත් මවන තරමක් මතභේදාත්මක රටක් කිව්වොත් නිවැරදියි. ඒ නිසා ජාත්‍යන්තර දේශපාලනය තුළ අතීතයේ සිටම ඊශ්‍රායලය පිළිබඳ යම් කැළඹීමක් පවතිනවා. ඇතරම ඊශ්‍රායලයේ විසින් මුලින්ම නිදහස ප්‍රකාශයට පත් කරන්නේ 1948 මැයි 14 වෙනිදා. ඉන්පසු 1949 මැයි 11 වෙනිදා ඊශ්‍රායලයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සමාජිකත්වයත් හිමි වෙනවා. ඉන්පසු ලෝකේ බොහෝ රටවල් විවිධ කාලවකවානුවලදී ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගන්නවා. කෙසේ වෙතත් මේ වන විටත් ඊශ්‍රායලය පිළි නොගත් සහ පිළිගැනීමෙන් ඉවත් කළ රටවල් කිහිපයකුත් පවතිනවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි රටවල් පිළිබඳව. මොකද පසුගිය සතිය තුලත් එක රටක් විසින් ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීමෙන් ඉවත් කළා. ඇතරම එහි විශේෂත්වය වෙන්නේ එය දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන මුස්ලිම් ප්‍රතිශතයේ ඉතාමත් අඩු රටක් වීම. ඒ වගේම තවත් සැලකිය යුතු රටවල් කිහිපයක් විසින් මේ වන විට ඔවුන්ගේ සියලුම රාජතාන්ත්‍රික නිලධාරීන් ඊශ්‍රායලෙන් ඉවත් කරගෙන තිබෙනවා. ඉතින් මෙය සැලකෙන්නේ දේශපාලන වශයෙන් මේ දිනවල ඊශ්‍රායලයේ ලැබූ පරාජයක් විදියට. අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විට ඊශ්‍රායලයේ නිල වශයෙන් පිළි නොගන්නා රටවල් සහ පිළිගැනීමෙන් ඉවත් කළ රටවල්. ඊශ්‍රායලයේ ආරම්භය සමගින් වීඩියෝ ආරම්භ කරමු. මුලින් සඳහන් කළා වගේ ඊශ්‍රායලයේ නිදහස ප්‍රකාශ කරන්නේ 1948 මැයි 14 වෙනිදා. ඉන්පසු 1949 මැයි 11 වෙනිදා වෙද්දී එක්සත් ජාතීන් විසින් ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගන්නවා. එතන් පටන් මේ දක්වාම එක්සත් ජාතීන්ගේ සමාජිකත්වයේ දරන රටවල් 193 අතරින් 165ක්ම ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් විදියට ලෝක සීලුම රටවල් අතරින් 85%ක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ පිළිගැන්ම වෙනත් රටවලට සාපේක්ෂව නිරන්තරයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව ඇතුළු ලෝකයේ අතිබහුතරයක් රටවල් දේශපාලන වශයෙන් ඉතාමත්ම ස්ථාවරයි. ඒ වගේම මෙම රටවල පිළිගැන්ම අතීතයේ සිටම කිසිලෙසකවත් වෙනස් වීමක් සිදු වෙලා නැහැ. නමුත් විවිධ රටවලින් ඊශ්‍රායලයේ පිළිගත් ආකාරය ඉතාමත්ම වෙනස්. උදාහරණයක් විදියට එක්සත් ජාතීන්ගේ පිළිගැන්මත් සමගින් බොහෝ රටවල් 1940 ගණන් වෙද්දිම ඊශ්‍රායලය පිළිගන්නවා. ඒ අතර අතිබහුතරයක් පවතින්නේ බටහිර රටවල්. කෙසේ වෙතත් ඉස්පාඤ්ඤ, පෘතුගාලය වගේ බටහිර රටවල් විසින් ඊශ්‍රායලය පිළිගන්නේ පිළිවෙලින් 1986 සහ 1977 කියන වර්ෂවලදී. ඒ වගේම ශ්‍රී ලංකාව විසින් ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගන්නේ 1950 සැප්තැම්බර් 6 වෙනිදා. මීට අමතරව චීනය විසින් ඊශ්‍රායලය පිළිගත් වර්ෂය විදියට සඳහන් වෙන්නේ 1992. ඒ වගේම 2020 වර්ෂයෙන් පස්සේ මෑත කාලීනව ඊශ්‍රායලය පිළිගත් රටවල් විදියට සැලකෙනවා එක්සත් අරාබිය මීර් රාජ්‍ය, බහරේන් සහ සුඩානය. මේ අතර එක්සත් අරාබිය මීර් රාජ්‍ය සහ බහරේන් කියන්නේ මැද පෙරදිග රටවල්. ඒ වගේම ඒවා ජීවත් වෙන්නේ මුස්ලිම් බහුතරය. ඇතරම එය දේශපාලන වශයෙන් ඊශ්‍රායලයේ ලැබූ විශාල ජයග්‍රහණයක් විදියට තමයි සැලකෙන්නේ. මීට අමතරව මෑත කාලීනව සෞදි අරාබිය සමගිනුත් සම්බන්ධතා පවත්වන්න ඊශ්‍රායලය සූදානම් වුණා. නමුත් එයට ප්‍රධානම බාධාවක් වුණේ වර්තමාන යුද්ධය. කෙසේ වෙතත් අද වීඩියෝ ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේ වන විටත් ඊශ්‍රායලය පිළි නොගන්නා රටවල් පිළිබඳ කතා කිරීම. දැන් අපි සොයා බලමු එම රටවල් මොනවද කියලා. මේ වන විට ඊශ්‍රායලයේ නිල වශයෙන් හඳුනා නොගත් රටවල් 29ක් පවතිනවා. එම රටවල් 29 ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එම කොටස් දෙක වෙන්නේ කිසිදා පිළි නොගත් රටවල් සහ අතීතයේදී පිළිගෙන මේ වන විට කපාහැර රටවල්. ඒ අතරින් අතිබහුතරයක් රටවල් විසින් ඊශ්‍රායල් පාස්පෝර්ට් හිමියන්ට එම රටවලට ඇතුල් වීම පවා තහනම් කර තිබෙනවා. ඒ අතර තවත් රටවල් කිහිපයක් පවතිනවා ඊශ්‍රායලයට ඇතුල් වෙලා තියෙන විදේශිකයන්ටවත් එම රටවලට ඇතුල් වෙන තහනම් කරපු. දැන් අපි සොයා බලමු එම සියලුම රටවල් මොනවද කියලා. ඔබට මේ සිටීමේ අලුපැහැන් දැක ගන්න පුළුවන් වෙන්නේ ඊශ්‍රායලයේ කිසිදා පිළි නොගත් රටවල්. ඒ අතර පවතින ආසියානු රටවල් වෙන්නේ මැලේසියාව, බ්‍රූනායි, ඉන්දුනීසියාව, උතුරු කොරියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය. ඒ වගේම මැද පෙරදිග රටවල් විදියට ලෙබනනය, සිරියාව, ඉරාකය, කුවේට්, ඕමාන්, ඉරානය, සෞදි අරාබිය සහ යේමනය හඳුන්වන්න පුළුවන්. මේ අතරින් ඔබට ඉරානය දැක ගන්න පුළුවන් වෙන්නේ වෙනත් පැහැයකින්. මොකද ඉරානය විසින් ඊශ්‍රායලය හඳුන්වන්නේ සතුරු රාජ්‍යයක් විදියට. ඇත්තරම එම තත්ත්වය ඉතාමත්ම බරපතල වෙන්නේ ඉරානයේ 1970 ගණන්වලදී සිදු වූ ඉස්ලාම් විප්ලවයෙන් පසුව.
දැන් අපි සොයා බලන්නේ ඊශ්‍රායලයේ කිසිදා පිළිනොගත් අප්‍රිකානු රටවල් පිළිබඳව. ඒ අනුව ඇල්ජීරියාව, කොමරොස්, ජිබුටි, ලිබියාව, සෝමාලියාව සහ ටියුනීසියාව ඊශ්‍රායලයේ කිසිදා පිළිනොගත් අප්‍රිකානු රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔබට පේනවා ඇති මේ සිටියේ රතු පැහැෙන් දක්වනවා රටවල් කිහිපයක්. ඇතරම එම රටවල් සැලකෙන්නේ ඊශ්‍රායලයේ සමගින් දීපාර්ශික සබඳතා කපාහැර රටවල් විදියට. ඒ අතර පවතින ආසියානු රටවල් වෙන්නේ මාලදිවයින සහ කටාර්. අප්‍රිකානු රටවල් විදියට මොරිටේනියා, මාලි සහ නයිගර් හඳුන්වන්න පුළුවන්. එම රටවල් විසින් ඊශ්‍රායලයේ සමගින් දීපාර්ශික සබඳතා කපාහරින්නේ එම රටවල් හමුදා පාලනය පැමිණීමත් සමගින්. ඒ වගේම දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ කියුබාව, වෙනිසුවෙලාව සහ බොලීවියාවත් ඊශ්‍රායලයේ සමගින් දීපාර්ශික සබඳතා කපාහැර රටවල් විදියටයි සැලකෙන්නේ. මේ අතරින් බොලීවියාව ඉතාමත්ම විශේෂයි. මොකද බොලීවියාව තමයි අවසන් වරට ඊශ්‍රායලයේ සමගින් රාජතාන්ත්‍රික ගනුදෙනු කපාහැර රට විදියට සැලකෙන්නේ. ඔවුන් එම සියලුම ගනුදෙනු කපාහරින්නේ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වීමත් සමගින්. ඇතරම ඊශ්‍රායල් පාස්පෝර්ට් හිමියන්ටත් බොලීවියාවට පැමිණීම තහනම් කර තිබෙනවා. ඊට අමතරව එම කලාපයේ කොලොම්බියාව සහ චිලි රාජ්‍යත් මේ වන විට ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ සියලුම රාජතාන්ත්‍රික නිලධාරීන් නැවත කැඳවා තිබෙනවා. ඒ වගේම කලාපයේ ප්‍රබලයන් වන බ්‍රසීලය සහ මෙක්සිකෝවත් මේ වන විට ඔවුන්ගේ රාජතාන්ත්‍රිකයන් කැඳවන බවට අනතුරු අඟවා තිබෙනවා. ඇතරම විචාරකයන් මතපල කරනවා එසේ සිදුවුවහොත් දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් ඊශ්‍රායලයට අහිමි වන බව. මෙහිදී තවත් විශේෂත්වයක් වෙන්නේ දකුණු ඇමරිකාව කියන්නේ ලෝකේ මුස්ලිම් ප්‍රතිශතයේ අඩුම කලාපය වීම. මීට අමතරව පසුගිය දිනක දකුණු අප්‍රිකාව විසිනුත් ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ සියලුම රාජතාන්ත්‍රික නිලධාරීන් නැවත කැඳවා තිබෙනවා. ඇතරම එයත් ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදියටයි සැලකෙන්නේ. මොකද දකුණු අප්‍රිකාව කියන්නේ අප්‍රිකානු රටවල් 56කින් සැදුණුලත් අප්‍රිකානු සංගමේ නායකයා. මේ තත්ත්වය මත යුදමය වශයෙන් ඊශ්‍රායලයේ වර්තමානයේ වෙද්දී විශාල ජයග්‍රහණයක් ලැබුවත් දේශපාලන වශයෙන් යම් පසුබෑමක් ලබා ඇති බවටයි විචාරකයන් මතපල කරන්නේ. ඒ වගේම ඔබට මේ සිටීමේ කොළපැහැන් දැක ගන්න පුළුවන් වෙන්නේ ඊශ්‍රායල් පාස්පෝර්ට් හිමියන්ට ඇතුල් වීම තහනම් කර ඇති රටවල්. මීට අමතරව තද කොළපැහැන් දැක්වෙන රටවල් විසින් ඊශ්‍රායලයට ගියපු විදේශිකයන්ටත් එම රටවලට ඇතුල් වෙන්න තහනම් කර තිබෙනවා. අද වීඩියෝවෙන් ඊශ්‍රායලයේ ජාත්‍යන්තර පිළිගැන්ම සහ දේශපාලන තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.